ආයුබෝවන් මම සඳමාලි හේවනායක මම සම්පදාය වංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවේශයේ සපාට වසර 10කට පසු මිලිමීටර් 400ක්ම වූ අධික වර්ෂාපතනයක් කොළඹට ගංවතුරෙන් 260000ක් පීඩාවට පත් වෙති අකුණු සැරෙන් පුද්ගලයෙක් මරුක ජාතික වැඩුප හා සේවක සංඛ්‍යා කොමිෂන් සභා වාර්තාව ජනාධිපති මහත්මයා හෙද සේවා ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය වෙළඳ බාධක හා ආරක්ෂණ වාදය අවසන් කිරීමට ලවාර්තික බලවතුන් 20 දෙනාගෙන් ප්‍රතිඥා මෙය දේශීය පුවත් වෙත අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ කොළඹ නගරයට මිලිමීටර 440.2ක වර්ෂාපතනයක් ඇද හැලුණා මේ හේතුවෙන් පාත් බිම් රසක් ජලයෙන් යට වූ අතර දෛනික කටයුතු වලට බාධා එල්ල වුණා කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට බලපෑ තදවැසි හේතුවෙන් ගමනාගමනයටද බාධා සිදු වුණා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ඇතැම් ස්ථානවල මංමාවත් වලට ගස් කඩා වැටී තිබුණු බවයි අධික වැසි හේතුවෙන් කැලණිගඟ ආශ්‍රිත ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යට වුණා බොරැල්ල සහ ඒ අවට ප්‍රදේශවල මංමාවත් ජලයෙන් යට වූ අතර පවුල් රැසක් පීඩාවට පත්ව සිටිනවා අවු මමම අධික වැසි හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ ජනතාවද වර්ෂාවෙන් පීඩාවට පත් වුණා අධික වැසි හේතුවෙන් කොළඹ හොරණ 120 බස් මාර්ගයේ දහවන කටයුතුද අද පෙරවරුවේ අඩාලව පැවතුණා. ඒ අතුරින් දැඩි තර්ජනයක් එල්ල වී තිබුණේ බොරලැස්ගමුව සහ රත්නපිටිය ප්‍රදේශවලටයි. නාවික හමුදාව පැවසුවේ තම යාත්‍රා යොදා ගනිමින් ජනතාවගේ ගමනාගමනය සඳහා සහාය වූ බවයි. අද පෙරවරුවේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතුණා. පානදුර ප්‍රදේශයේ පහත් බිම් රසක්ද ජලයෙන් යට වී තිබුණා. මේ අතර බණ්ඩාරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන රසක්ද ජලයෙන් යට වී තිබුණා. දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ හෙට දිනේදී පටන් මෙම දහරානිපාත වර්ෂා තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවයි. ජාතික රූප වාහිනියේ කසුන් එරංග සමගින් මම දිලීප හෙන්නායක කොළඹ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ සිට. අයහපත් කාලගුණික තත්ත්වය දිවිනේ ප්‍රදේශ රැසකට බලපා තිබෙනවා. අකුණු සැර වැදීමෙන් වරකාපුල ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ රාත්‍රියේ මිය ගියා. මෙලෙස මියගොස් ඇත්තේ වරකාපුල දොරවක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක කාන්තාවක්. නිවසේ සිටියේදී ඇය අකුණු සැරට ලක්ව තිබෙනවා.
කලුතර ප්‍රදේශයේ බලපෑ අධික වැසි හේතුවෙන් පහත් බිම් රසක් චලනය යටවුණා. දිස්ත්‍රික් ලේකම් එස් හපුආරච්ච මහතා පැවසුවේ පීඩාවටපත් පුද්ගලයන්ට පිසු ආහාර ඇතුළු ආධාර ලබා දීමට පියවර ගත් බවයි. ඊ රාත්‍රී ඇති වූ තදසුලන් සහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක දෛනික කටයුතු වලට බාධා පැමිණුණා. අප වාර්තා කරු පැවසුවේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයහපත් කාලගුණය දැඩිව බලපෑ ඇති බවයි. අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් නායාමයේ අවදානමකට ලක් වෙතැයි වාර්තා වනවා. ඇතැම් ප්‍රදේශවල ගමනාගමනයටද බාධා එල්ලුණා. සෑම වසරකම අන්තර් මෝසම් අවධියේ කෙටි කාලයක් තුල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජී.බී. සමරසිංහ මහතා පැවසුවේ දේශගුණ විපර්යාසද මීට හේතු විය හැකි බවයි. මෙච්චර අධික වර්ෂාපතනයක් අපි ලැබේ කියලා නම් එච්චර වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශගුණ විපර්යාසත් එක්ක අපි හිතන්නේ නැති ආත්මික කාලගුණ තත්ත්වයන් අපිට වාර්තා වෙනවා. දැන් අපිට පෞගිය තත්ත්වය බැලුවත් කොළඹට පෞගිය 1992 ජූනි මාසයේ 4 වෙනිදා 492.4ක් වැස්සක් වැස්සා. ඊට පස්සේ වැටිච්ච ලොකුම වර්ෂාපතනය තමයි මේ වර්ෂාපතනය හැටියට අපිට සඳහන් කරන්න ලැබුණා. මේ මිලිමීටර 400 ගණනක් වර්ෂාපතනය වුණා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිතුරටත් පැවසුවේ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවයි. මේ තත්ත්වය බොහෝ විට වියකිල යාවී කියලා බලාපොරොත්තු වෙන වරින් වර සුළඟ ටිකක් වැඩියෙන් තිබුණත් අවස් වෙනකොට මේ තත්ත්වය බොහෝම විදියට සමණයටපත් වෙලා රෑ වෙනකොට ආයෙ පාරක් තද සුළඟ සහිතව ඒ කියන්නේ ගිගුරුම් සහිතව සත් එක තද සුළඟ සහිතව වර්ෂාවක් ඇතිල යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට පස්සේ දවස් දෙක තව දවස් දෙක තුනක් යනකම් අපිට හිතෙන්නේ ලොකු කාලගුණ වර්ෂයක් වෙයි කියලා. මොකද තව දවස් දෙක තුනකට පස්සේ බෙංගාල බොක්කේ දැරට තියෙන පීඩන අපාතයක ලක්ෂණ ඒක වර්ධනය වුණාට පස්සේ ආයෙත් දිවයිනේම කාලගුණ තත්ත්වයේ යම් විදියකට අයපත්තරට ආයෙ පාරක් හැදෙන්න පුළුවන්. ජල ගැලීම් හේතුවෙන් බස්නාහිර පළාතේ 260109 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. අකුණුසර වැදීමෙන් වරකාපල ප්‍රදේශයේ එකෙක් මරණයට පත් වුණා. අවතැන් වුවන් සඳහා කඳුළු 16ක්ද ස්ථාපනය කර තිබෙනවා. ජලකලිය මේතුෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 46375ක 216382 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව 35710ක්. අවතැන් වුවන් සඳහා පිසු ආහාර ඇතුළු සහනාධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන බව රජයේ පවසනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය මත සහන සේවා ක්‍රියාත්මකයි. මේගොල්ලන්ට කැම දෙන්න ඔක්කොම සකස් කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමාලා මාර්ගයෙන් දිස්ත්‍රික් ලේකම්ලාට දැන් කොළඹ දිස්ත්‍රික් ලේකම්ට මිලියන 10ක් දුන්නා. ගම්පාලේ දිස්ත්‍රික් ලේකම්ට මිලියන 5ක් දුන්නා. කල්තර දිස්ත්‍රික් ලේකම්ට මිලියන 5ක් දුන්නා. මුළු රටේම වැඩිම හානි සිද්ධ වෙලා තියෙන්නේ මේ කොළඹයි කොළඹවට තියෙන ඩිස්ත්‍රික් වලයි. මේ අතර අග්‍රාමාත්‍ය දියමුචා රත්න මහතා පීඩාවටපත් ජනතාවට සලසා ඇති සහන පිළිබඳව සොයා බැලීමට අද සවස මාලිගාවත්ත ප්‍රදේශයට පැමිණියා. ජනගලීමෙන් විශාල පිරිසක් පීඩාවටපත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව බොරැල්ල තිබිරිකස්සය අය රත්මලාන මොරටුව කැස්බෑව යන ප්‍රදේශවලට මෙවගින් දැඩි බලපෑම් ලැබූ බව අද පෙරවරුවේ රැස් වූ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වුණා. විපතටපත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයද පියවරගෙන තිබෙනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි සහන සේවා ක්‍රියාත්මකයි. විපතටපත් වූවන්ට අවශ්‍ය සහන පිළිබඳ 0112 88 68 සහ 0112 88 71 දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවයි අමාත්‍යාංශය පවසන්නේ. කැලණිය ප්‍රදේශයේ ජලගැලීම් නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය අමාත්‍ය මොවින් සිල්වා මහතා එක්ුණා. විපතටපත් වූවන්ගේ අවශ්‍යතා සොයා බලා කඩින මෙන් විසඳුම් ලබා දෙන ලෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. බස්නාහිර පළාතේ පාසල්වල වාර විභාගයේ කාලසටහනට අනුව හෙට සිට පවත්වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනය කරනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් නියමිත පරිදි අද විභාගය පැවැත්වීමට හැකි වුණේ නැහැ.
අදට නියමිතව තිබූ විෂයන් සඳහා ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දෙන බවත් හෙට සිට විභාගයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් ප්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. 2011 වර්ෂයට අදාළව පෙළපොත් සිසුන්ට බෙදා දෙන තෙක් ආරක්ෂා කරගන්නයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා සියලු විදුහල්පතිවරුන්ගෙන් සහ පෙළපොත් බෙදාහරින මධ්‍යස්ථානාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර සඳහා පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ පාසල් අවශ්‍යතාවට පමණක් වන බැවින් අවතර පොත් ලබා දීමේ හැකියාවක් නොමැති බවද ඔහු දැනුම් දෙනවා. ජෙෆ්රි බාවාගේ නිර්මාණයක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කලාපයේ රමණීය පරිසරයක පිහිටි පාර්ලිමේන්තුවක් ලෙස සැලකෙනවා. මෙහි නිර්මාණාත්මක ඉදිකිරීම ලෝක නායකයන්ගේද පැසසුමට ලක් වුණා. නමුත් ඊයේ ඇදහැල්ලු ධාරානිපාත වර්ෂාවත් සමගම පාර්ලිමේන්තුව දිස්ුවේ වෙනිස් නගරයේ ජලය මත ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් ලෙසයි. පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන් නාවය පිටාර කිරීම නිසා එවට ප්‍රදේශයේ අඩි 5ක් පමණ ජලයෙන් යටවුණා. මෙන්නොදත් මැති ඇමතිවරුන් සුපුරුදු පරිදි අද පාර්ලිමේන්තුවට පැමිණුණා. එහිදී ඔවුන් මුහුණ දුන්නේ අපූර්ව අත්දැකීමකට. වෙනදා මෙන් තමන්ගේ වාහනවලින් සුවපහසු ලෙස පාර්ලිමේන්තුවට යාමට ඔවුන්ට අද හැකි වුණේ නැහැ. ඒ වෙනුවට නාවික යාත්‍රා, යුද හමුදා සන්නද්ධ රථ සහ යුනිසෙෆ් ආයතනයේ වාහන යොදවා තිබුණා. කථානායක චමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදු වුණේ නාවික යාත්‍රාවට. අධික ජල කඳ දෙබෑකරමින් සන්නද්ධ රථවලින් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණි. न्याय पत्र अद दिने अनिवार्यम पार्लिमेंट रेस्वे ए